කුඹුක් ගහක් යට ඉන්නේ. පුදුම සීතල. කොහොමද කියනවනේ කුඹුක් ගස යට සීතල දෙගුණ වෙනවයි කියලා. හැබැයි වැඩේ වෙලා තියෙන්නේ මේ ගෙල සිඳලාපු කුඹුක් ගහ. දැන් හුඟක් කට්ටිය ලොකුවට හැදෙන ගස් ලොකුවට හැදෙන්න දෙන්නේ නැහැ. කපලා දානවා දැල්ල. අතු විතරයි දාන්නේ දෙපැත්තට. කඳ මෝරනවා අතු දික් වෙනවා. ඒක අපේ හැටි. ඔක්කොම කරන්නේ මිනිස්සුනේ. හැබැයි මෙතන ඉන්නකොට මේ හුලගත් එක්ක මට වෙලාවකට හිතුනේ දැන් ඉතින් හුලන් ටිකටත් අපිට බය වෙන්න වෙලානේ. හුලගත් එක්ක වෛරස් එනවා. දැන් එහෙම වෛරස් ඇවිල්ලා තියෙන්නේ ලෝකේ පුරාම. චීනේ කියලා කියන්නේ බොහොම බලගතු රාජ්‍යයක්. චීනේ මිනිස්සු ලෝකේ පුරාම අපි නිකමටනේ කියන්නේ. නිකමටද කියන්නේ චීන්නු ලෝකේ වටේ ගිහිල්ලා කියලා. නැති තැනක් නැහැ. නවසීලන්තර ගියම නවසීලන්තෙත් ඉන්නවා. $2 ෂොප් එකක් දාගෙන. එහෙම තමයි පටන් ගන්නෙ. හැබැයි ටිකක් කාලයක් යනකොට පෞල් පිටින් ඇවිල්ලා පදිංචි වෙනවා. චීන ප්‍රජාව ව්‍යාප්ත වෙනවා. හැබැයි ඇමරිකාවට චීන තර්ජනය. ඇයි දන්නද මං එහෙම කියන්නේ? චීන සමූහාණ්ඩුව ඇතුලේ සිද්ධ වෙන කිසිම දෙයක් ඇමරිකාවට දැනගන්න විදියක් නැහැ. චීනේ ඇතුලේ නැහැනේ ඔය අපේ රටේ වගේ ඔක්කොම මෙහෙම අරන් සෙල්ෆි දාන සිස්ටම් එක. ඉන්ටර්නෙට් නැහැ. ෆේස්බුක් නැහැ. කිසිම කෙනෙක්ට බාහිරත් එක්ක චීනේ ඇතුලේ කියන දේවල් දැනගන්නට පුළුවන් කමක් නැහැ. චීන බඩු ලෝකෙ පුරාම යනවා. එක එක ග්‍රේඩ් වලින්. A ග්‍රේඩ්, B ග්‍රේඩ්, C ග්‍රේඩ්. ඔය කොයි ග්‍රේඩ් ගලින් ගියත් ලෝකෙ පුරාම දැන් ඉන්නේ තියෙන්නේ මේඩ් ඉන් චයිනා. ලංකාවෙත් එහෙමයි. අපිට හරි ලොකුයි. මොකද ගාණ අඩුයිනේ. හැම කෙනෙකුටම අෆෝඩ් කරන්න පුළුවන්. ඒක නිසාමද ඇමරිකාවට චීනයේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. හේතුව ඒ තරම්ම වූ නිෂ්පාදන ප්‍රමාණයක් චීනය හරහා මුළු ලෝකේ පුරාම යනවා. ඒ හින්දම දැන් දවසින් දවස දවසින් දවස චීනය කියන්නේ ආක්‍රමණකාරී රටක් බවට පත් වෙලා. ඔවුන්ගේ කෑම රටාවත් මුළු ලෝකෙටම ප්‍රශ්නයක්නේ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? චීනු කැරපොත්තෝ කනවලු, චීනු සර්පයෝ කනවලු, චීනු වවුල්ලෝ කනවලු. එහෙමනම් ඔන්න මුළු ලෝකෙම ඇස්සරන වෙලාව. චීනුන්ට ආක්‍රමණය කරන්න පුළුවන්, චීනුන්ට පහර දෙන්නට පුළුවන්, චීනුන්ව විනාශ කරන්න පුළුවන් හොඳම ආයුධේ ඔවුන්ගේ ආහාර රටාව. මේ ඊයේ පෙරේදා ඉන්දියාවේ හරි අපූර්ව චිත්‍රපටයක් තිබුණා. වෛරස්. වෛරස් එක මිනිස්සෙන්ට එන්නේ කාගෙන්ද? වවුලගෙන්. ඒක නිකම්ම හැදිච්ච චිත්‍රපටයක් නෙමෙයි. සැබෑ සිද්ධියක් අරබයා තමයි ඒ චිත්‍රපටය නිර්මාණය වුණේ. ඔබ දන්නවාද ඒ වෛරස් එක වවුලාගේ මිනිස්සයාට එන්නට කලින් වෛරස් එක වවුලාගේ ශරීරයට ගියේ කොහොමද කියලා? මනුස්ස ක්‍රියාකාරකමක් හේතුවෙන්. ඒක සිනමා පටයකට නැගුණා. මේ සර්පයෝ ඉතිහාසයේ ඉඳන්ම චීනු කෑවා. ඔගලන්ට නිකමට හරි හිතෙන්නේ නැද්ද? මේ සර්පයන්ගේ ඇඟට කවුරු හරි ඉන්ජෙක් කරා කියලා මේ වෛරස් එක. ඔබට හිතෙන්නේ නැද්ද? මේ වවුල්ලුන්ට කවුරු හරි ඉන්ජෙක් කරනවා මේ ඉන්ජෙක්ෂන් එක කියලා. වෛරස් එක. මොකද හේතුව ඕනෑම බලවත් රාජධානියකට එවැනිම ඌ බලවත් රාජ්‍යයක් ගොඩ නැගෙනවා නම් පහර දෙන්නට පුළුවන් හොඳම අවස්ථාව තමයි ඔවුන්ගේ ආහාර රටාව. පෞගේ කාලේ අපේ රටත් එහෙම වුණානේ. අපේ රට ලස්සන්ට පිටිමකුණෙක් ආවනේ. අපේ රට ලස්සනට සේනා දළඹුවෙක් ආවනේ. අපි හරි ලස්සනට පිටරටින්ගෙන ගස් ගෙනල්ලා අපේ ගෙවල් වල විසිතුරු මල් හැටියට තියලා තිබ්බනේ. අපිට පිටරට දේවල් හරි ලොකුයිනේ. අපේ තිබිච්ච ලස්සන බෙහෙත් පැලෑටි ටික ඔක්කොම විසික් කරලා දාලා අපේ මල් හැදිච්ච ලස්සන ගස් ටික ඔක්කොම පයින් ගාලා පැත්තකට දාලා ලකි ට්‍රී කියලා අපි ගෙනල්ලා උස්සලා ගෙනල්ලා තියෙනවා. අපේ මේ දේශගුණික කලාපයට ඔරොත්තු නොදෙන පිටරටින් එන ශාක ටික. අපේ රටේ ගෘහ අලංකරණය ගැන හිතලා පිටරටින් එන නපුන්සක ගස් හිටවන හැම කෙනෙකුටම මං කියන්නේ හොඳට මතක තියාගන්න. සුද්ධ මේ රට ඇල්ලුවා. හැබැයි සුද්ධට අල්ලගන්න බැරි වුණා අපේ රටේ මිනිස්සුන්ව. අපේ රටේ මිනිස්සුන්ගේ ශක්තිය, අපේ රටේ මිනිස්සුන්ගේ තිබිච්ච ආත්මාභිමානය. ඔව් අන්තිමට පහර දුන්නේ මොකද? අපේ ස්වභාව ධර්මයට. අන්න මතක තබා ගන්න. ගැව්වේ කුඹුක් ගස, කැපුවේ මී ගස. අන්තිමට අපේ රටේ කෘෂිකර්මාන්තයට තමයි පහර දෙන්නේ. කොහටද? අපේ බඩට. හැබැයි ඌ බඩට පහර දීලා නිකන් හිටියේ නෑ. අපේ රටේ මිනිස්සුන්ගේ තිබිච්ච ජව සම්පන්නකම් දීනයින් බවට පත් කරන්න පටන් ගත්තා. අපේ රටේ තිබිච්ච කෘෂිකර්මාන්තය යැපුම් කර්මාන්තය බවට පත් කරන්න පටන් ගත්තා. ආධාර මත පදනම් වූ සංස්කෘතියක්, රටක්, ආර්ථිකයක් අපේ රටේ ගොඩනැගුවා. ඒකම වෙන්න බැයිද අද චීනයට සිද්ධ වෙමින් තියෙන්නේ? චීනු හරි ශක්තිමත්. උන්ගේ ආහාර රටාව කුමක් වුවත් උන් ලෝකයේ වෙන කිසිම ජාතියකට නොදෙවිනි ජාතියක් ඇටියට නැගී සිටිමින් තියෙනවා අද දවසේ. එහෙමනම් ඔවුන්ගේ මේ බලවත් වීම පිළිබඳව වේදනාවෙන් පසු වෙන
තවත් පිරිසක් තවත් රාජ්‍යයක් තවත් බලවතෙක් පහර දුන්නා විය නොහැකි දවුන්ට හිතලා බලන්න. අපේ රටට සිද්ධ වෙන්නේ දවසින් දවස දවසින් දවස ඒ දේමයි. චීනටත් හෙට දවසේ සිදු වෙන්නේ ඒ දේමයි. චීනෙන් හැමදේම එන එක ඉතින් මේක නෑ විදිහින් ඉන්න විදිහක් නෑනේ. මොකද්ද? කොරෝනා. කොරෝනාත් අපිට නිකම්මයි. ඒ කාලේ නම් අපේ සිංහල මිනිස්සු දැනගෙන හිටියා කොහොමද වසංගත රෝගයක් ආවොත් බේරෙන්නේ කියලා. තමන්ගේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්නට කොත්තමල්ලි වතුර ටිකක් බොනවා. නැත්නම් සූදුරු වතුර ටිකක් බොනවා. එහෙමත් නැත්නම් දරුවෙක්ගේ අතේ පෙරුම් කායන් ටිකක් ගැට ගන්නවා. හැබැයි වර්තමානයේ වෙනකොට දරුවන්ට හම්බ වෙන්නේ කූල් ඩ්‍රින්ක්ස් නේ. ඔක්කොම ආටිෆිෂල් දේවල්. දරුවන්ගේ ශරීරවල කෝ ප්‍රතිශක්තිකරණය? අම්මලටත් නෑ දරුවන්ටත් නෑ. මේ සමස්ත සමාජයේම මිනිසුන්ගේ ප්‍රතිශක්තිකරණය දැන් අඩු වෙලා. ඒ හින්දා තමයි මේ වසංගත රෝගවලින් අපි ගොදුරු වෙන්නේ. මම එක දෙයක් කියනවා. බලලෝභෙන් තණ්හාවෙන් විනාශ වෙන මිනිස්සු, බලලෝභෙන් රණ්ඩු වෙන මිනිස්සු, මරා ගන්න මිනිස්සු, ඒ අතරමැදිය බවට පත් වෙන්නේ අපි වගේ මිනිස්සු. ආරක්ෂා වෙන්න මේ හුලඟෙනුත් අපිට වෙන්න පුළුවන් කෙනෙහිලි කැම් බොහෝමයි. ආරක්ෂා කරගන්න ඔබේ දරුවව, ආරක්ෂා වෙන්න ඔබ. මොකද අපේ රටට ආධාරත් එක්ක නොමිලේමෙන වසංගත රෝගත් එමට. මේක හරි සුන්දර රට. අපි හැමෝම එකතු වෙලා රැකගනිමු මේ රට, මේ පරිසරය, මේ සොබා දහම.